අංශුවක් ඕවලින් t සමාන බිංදුවක් පිට v ප්‍රවේගයෙන් තිරසට ඇල්ෆා ආනතව ප්‍රක්ෂේප කරනු ලැබේ. අංශු එළවෙන උපරිම උස කැපිටල් H සමානයි v වර්ග sin වර්ග ඇල්ෆා බෙදීම 2g බව පෙන්වන්න. ප්‍රක්ෂිප්ත පාඩම කොහොමත් මේ ෆිසික්ස් වල යාන්ත්‍ර විද්‍යාවේ තියෙනෝනේ. මොන වස්තුවක් පොළොව මත ඕලක්ෂයේ ඉඳලා මොන ඕලක්ෂයේ තිරසට ඇල්ෆා කෝණයෙන් ආනතව v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේප කරනවා. මේ කියන්නේ උපරිම උස කැපිටල් H2. උපරිම උස කියන්නේ ඕකනේ. I තිරස්තලයේ මත මෙතෙන්දි වැටෙනවා. ඒක හරි. ඉස්සෙල්ම කියන්නේ මේ කැපිටල් H2 උත්තරයක් ගන්නයි කියලා කියන්නේ. H2 උත්තරේ V alpha G ඇසුරින් තියෙන්නේ. ප්‍රක්ෂිප්තයක් වුණා චලිත පුරාවටම ක්‍රියා කරන්නේ ගුරුත්වයේ ත්වරණය තිරස වහලට. අපි ඒක දන්න ඕනේ. ගුරුත්වයට දේ තමයි ප්‍රක්ෂිප්තයේ ගුණත් අනිදේ සිදු වෙන්නේ. හරි. මම මේ ලක්ෂ්‍ය O උපරිම උසෙන් පිහිටන අවස්ථාව කියන්නේ මෙතනනේ මගේ ලක්ෂ්‍ය කැපිටල් B A කියලා හිතන්න කැපිටල් A මං ඉස්සෙල්ම O සිට A දක්ව චලිතයට O සිට කැපිටල් A දක්ව චලිතයට ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දානෝ සිරස් විහලට B වර්ග සමාන U වර්ග දෙන 2 AS දැන් ඔයගොල්ලෝ හිතන්න මොකද්ද මේ හොයන්න යන්නේ කැපිටල් H ට උත්තරයක් ගන්න යන්නේ ප්‍රක්ෂිප්තාකාර පතයක මුදුල් ලක්ෂ ප්‍රක්ෂිප්තය තියෙනකොට ප්‍රක්ෂිප්තය කියන්නේ චලිතවන අංශුව. මුදුල් ලක්ෂ අංශුව තියෙද්දී අංශුවට සිරස් ප්‍රවේගයක් නැහැ. අංශුව චලිත වෙමින් ඉන්නේ තිරස්ව. ඒක ඔයගොල්ලෝ දන්නවනේ ඒක පොඩි දෙයක් නේ. මේ දේපා අපිට මෙතෙන්දී ඕන වෙනවා. මං O සිට A දක්ව චලිතයේ සිරස් විහලට B වර්ග සමාන U වර්ග දෙන 2 AS සමීකරණය දානවා. B කියන්නේ අවසාන ප්‍රවේගය. O සිට A දක්වා චලිතයේ අවසාන ප්‍රවේගය. කැපිටල් A වලදී අවසාන ප්‍රවේගය කොහොමද සිරස් විහලට සිරස් ප්‍රවේගයෙන් බිංදුවයි සමානයි ආරම්භක ප්‍රවේගය O වලදී ආරම්භක ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය තිරසට ඇල්ෆා කෝණයෙන් ආනතව B එහෙනම් මේක සිරස් සංරචක වෙන්නේ V sin ඇල්ෆා වෙන්න ඕන මොනේගේ වර්ගය ධන දෙවර සිරස් විහලට පවතින ත්වරණය චලිත පුරාවටම ත්වරණය තියෙන්නේ සිරස් පහලට G අපි දාන සමීකරණේ උඩට එන සිරස් විහෙල්ල තියෙන තොරණය ප්‍රිනජි විස්ථාපනය කැපිටල් H ඕසිටේ දක්වා චලිතයේ සිරස්ව ඉහළට සිදුවන විස්ථාපනය ආරම්භයේ සහ අවසානයේ අතර සිරස් පරතරය කැපිටල් H ඒක හරි එතකොට දැන් ප්‍රතිපලයේ බිංදුව සමානයි v වර්ග sin වර්ග ඇල්ෆා මෙහෙරින ඉස්සරහට බැලනොත් ඍණ දෙවරක් g වරක් කැපිටල් H ඍණ දෙකයි කැපිටල් G H වම් පැත්තට ආවට පස්සේ ධන වෙනවා දෙකයි දෙකයි ජීය සමානයි v වර්ග sin වර්ග ඇල්ෆා. ඉතින් දෙකයි ජී හා පැත්තට බෙදුවොත් කැපිටල් H ට ඔය දීපු උත්තරේ එනෝ කැපිටල් H සමාන වෙන්නේ v වර්ග sin වර්ග ඇල්ෆා බෙදීම දෙකයි ජී. ඔන්න කැපිටල් H ගේ උත්තරේ. ඒක හරිනේ. මාත් එක්කම හදාගෙන යන්න. පාඩම කියන්නේ ගණන් ටික හදන ගමන්ම තමයි පාඩම සම්බන්ධ තීරණ ටික ඔක්කොම හොයන්නේ. හරි. ප්‍රක්ෂිප්ත පාඩම ඔන්ලයින්මයි කරේ තීරිපන්දි කරද්දී ඒ නිසා ගොඩක් අයට අතපසු වෙන්නේ නැති මං හිතන්නේ ඒ තීරිපන්දි කරද්දී ප්‍රක්ෂිප්ත පාඩම නම් 35 දෙනෙක් වගේ තමයි කරගන්නේ ඉතින් මේ ආවු නැති කට්ටිය ගොඩක් ඉන්නේ නැති හරි ඒ නිසා අද පන්ති කට් කරගන්න එපා අනිවාර්යෙන් ප්‍රක්ෂිප්ත පාඩම ගොඩ දා ගන්න පුළුවන් අද හොඳට මේ පැය 4 උපරිම ප්‍රයෝජනෙ ගත්තොත් හැමතිස්සෙම චලිත සමීකරණයක් දානකොට අපි කියන්න ඕන කොහේ ඉඳන් කොහාටද දාන්නේ මොන දිශාවටද දාන්නේ කියලා. ඕසිටේ දක්ව චලිතයේ සිරස් විහලට S B වර්ග සමානයි U වර්ග දෙන 2 A S කාලයේ සම්බන්ධයක් නැති චලිත සමීකරණයක් මම උදව් කරගත්තේ. වැදගත්ම දේ චලිත සමීකරණ v සමාන u ධන t s සමාන u t ධන භාගයේ t වර්ග v වර්ග සමාන u වර්ග ධන 2 as s සමාන u ධන v බෙදීම 2 වරක් t චලිත සමීකරණ හතරක් තියෙනවානේ ඔය චලිත සමීකරණ හතරම යොදලා ගණන් හදන පාඩම ඇප්ලයි කරලා ප්‍රක්ෂිප්ත පාඩම හරි වෙන හැම පාඩමකම තියෙන්නේ ඒ අමතර දේවල් විදිහටද ප්‍රක්ෂිප්ත පාඩමේ ප්‍රධානම දේ චලිත සමීකරණ දාලා ගණන් හදන්නේ හරි ඊට පස්සේ
गाने कियाने उपरीम उसट चलित कालय ओवल इदन कैपिटल लेट चलित वेन गतवन कालय मुकद्द कियला अहन्ने दैन मे विस्थापनय होयरिव ओसी वे दक्व चलितये विस्थापनय दन्नो आरंभक प्रवेगय दन्नो अवसान प्रवेगय दन्नो सिलस विहल दीन प्रवेगय दन्नो कालय तमे प्रश्ने दान समीकरण गोडक तियु मम එච්චපුර සම්බන්ධ කරගන්න නැතුව ඒ කියන්නේ විස්ථාපණය උදව්වක් ගන්න නැතුව ගන්න හදනවා නම් මට පුළුවන් OC නේද අප චලිතයට V සමාන U දනේටි දාන්න. OC ට A දක්ව චලිතයට මං දාන සිලස් විහලට V සමාන U දන AT. කැපිටල් A වලදී අවසාන ප්‍රවේග සිලස් සන්නච්චකය. අපි දාන්නේ සිලස් විහලට. අවසාන ප්‍රවේග සිලස් සන්නච්චකය බිඳුවයි. ආරම්භක ප්‍රවේග සිලස් සන්නච්චකය v 30 alpha කෝණින් ආනත සිරස් සංරචක වෙන්නේ v sin alpha. දැන් උඩට දාන්නේ තොරණී තියෙන පහලට ඍණජි වර කාලය 1t කියලා හිතන්න capital t. මෙතන තියෙන ඍණජි t ඒක වමට ගෙනාවා ධනජි t සමානයි v sin alpha. t සමානයි v sin alpha බෙදීම g. ඔන්න OC නේ දක්ව චලිත කාලය. අපි දැම්ම v සමාන යුදනේටි කාටද කැමති නම් OC නේ දක්ව s සමාන ut ඉදර භාගයට වර්ග සමීකරණ දාන්නත් පුළුවන්. හැබැයි ඒක දැම්මොත් වැඩේ අමාරුයි. ඩාර බලන්න කාලයේ වර්ග සමීකරණයක් එන්නේ. ඒක අමාරු. ලේසිම ක්‍රමය v සමාන යුදනේටි සමීකරණ දාන එක. ප්‍රක්ෂිප්තයේක මුදුන් ලක්ෂයේදී සිරස් ප්‍රවේග සංරචක බිඳුවයි මේ උත්තර දෙකම ගන්නකොට අන්නේ කරුණු භාවිතා කරගන්න. අදාගෙන යමු ඊට පස්සේ උඩරිම උසමෙන් k වාරයක් k කියන එකකට වඩා අඩුයි ලක්ෂයකට ඕසිත කාලයේ සිම්බල් t නම් t වර්ග සමීකරණයක් ලබා ගන්න උඩරිම උසමෙන් k ගුණයක් ඒ කියන්නේ උඩරිම උස වර්ගයේ k ගුණයක් k කියන එකකට වඩා අඩුයි එහෙම වෙන්න බෑ මොකද මම හිතන්නම් උඩරිම උස වර්ගයේ k h උඩරිම උස h නම් h වගේ k ගුණයක් නම් ඒ උස කියන එක kh වෙන්න බෑ මෙන්න මෙතෙන්ට අංශුවට එන්න ගතවන කාලේ t ලු හැබැයි ඉතින් අපි දන්නවා kh උසින් තියෙන ලක්ෂ දෙකක් තියෙනවා මේ හරියනුත් එක kh උසක් තියෙනවා මේක හරියි තව එහා පැත්තෙනුත් තියෙනෝනේ kh උසක් මේ උසත් kh නේ පොළවේ ඉඳන් kh උසින් තියෙන අවස්ථා දෙකක් තියෙනවා මේ ප්‍රක්ෂිප්තය අවස්ථා දෙකක් අවස්ථා දෙකකදී පොළවේ ඉඳන් kh උසින් තියෙනවා නම් kh උසින් තියෙන කාලයට දාල අගයන් දෙකක් තියෙන්න ඕන. ගාණ කියන්නේ පොළවේ ඉඳන් kh උසින් තියෙන අවස්ථාවට ඉන්න ගතවන කාලේ t ලු t ගේ වර්ග සමීකරණයක් ගන්නලු. t ගේ වර්ග සමීකරණයක්. මම හිතන්නම් මෙන්න මේ ලක්ෂය b කියලා. ඇයි මම උදේට අකුරක් දැම්මේ? ඒ මං කියන්නේ බෑ කොහේ නම් කොහට චලිතයද කියලා මේ වගේ දැන් මට කියන්න පුළුවන් ඕ සිට b දක්වා චලිතයද කියලා ගාණදී මුදත්තේ සිරස් විස්ථාපනය kh විස්ථාපනය දන්නෝ ආරම්භක ප්‍රවේගය දන්නෝ ත්වරණය දන්නෝ කාලය තමයි ප්‍රශ්නේ අවසාන ප්‍රවේගයේ සම්බන්ධයක් නැහැ b වලදී ප්‍රවේගයේ සම්බන්ධකමක් නැහැ එහෙනම් v නැති සමීකරණය අපිට දාන්න පුළුවන් s සමානයි ut ඉදර භාගයේ ඒ ඩි වර්ග තමයි ඊට පස්සේ oc ට b දක්ව චලිතයට සිරස් විහලට s සමාන ut ඉදර භාගයේ ඩි වර්ග දානවා oc ට b දක්ව චලිතයට සිරස් විහලට s සමානයි ut ඉදර භාගයේ ඩි වර්ග දානවා oc ට b දක්ව සිරස් විස්ථාපනය kh ඒක හරියි ආරම්භක ප්‍රවේගයේ සිරස් සංරචකයේ ආරම්භක ප්‍රවේගයේ තිරසට ඇල්ෆා කෝණෙන් ආනතව v ඒකේ සිරස් සංරචකයේ v sin alpha වරක් t ඒක t කියලාම හිතන්න ගාන කියලා තියෙන t කියලා ධන භාගයේ වරක් ත්වරණය ඍණ g වරක් t වර්ගය කොහොම එකක් වෙනවා ගාන කියන්නේ t ගේ වර්ග සමීකරණයක් ගන්න ඊගේ වර්ග සමීකරණයක් නම් t වර්ග පදයයි t පදයයි t නැති නියත පදයකුයි තියෙන්න ඕන.
බලන්න අපිට ආපු පද තුනේ s සමාන u ඩිදන භාගයේ t වර්ග සමීකරණයම පද තුනක් ආවනේ. ඒ පද තුනෙත් t වර්ග පදයයි t පදයයි t නැති නියත පදයයි තියෙන්නේ. මම समीकरण पोडक लिया कर वर्ग समीकरण लियन सम्मत विधियागे जीटी वर्ग वंपेन धन भागे जीटी वर्ग मेक मेपेतर पेना वि सैन वी मेक धन के समय बिंदु मेन टी के वर्ग समीकरण वर्ग समीकरण अभी वर्ग समीकरण वर्ग समीकरण विशुदुम देखा वर्ग समीकरण विशुदुम देखा एक्स के वर्ग समीकरण एक्स वर्ग धन बी एक्स धन सी एक्स उत्तर देखा मेरे टी के वर्ग समीकरण मे टी के वर्ग समीकरण टी उत्तर देखा टी के एच उसी पोलवेदन के एच उसी काल देखा දැන් දෙකකදී පොළවේ ඉඳන් කේච් කුසින් තියෙනෝනේ අන්න ඒක තමයි මේ වර්ග සමීකරණ විසඳුම් වල නිරූපණය වෙන්නේ ඒක හරියට ඊග වර්ග සමීකරණයක් ලබා ගන්න ඒ වැඩේ කරා A9 කේච් කුසින් වල a,b ලක්ෂ වලට ඕසිට කාලයන් t එක t දෙක නම් t දෙකරන t එක 2b sin alpha බෙදීම g වර්ගමූල 1 රින k බව වෙන්වන්න හරි प्रश्न वर्ग समीकरण विशुदुम वर्ग समीकरण मूल वर्ग मूल मूल होयान क्रम तीयन वर्ग समीकरण मूल होयान इस फलवीन क्रम हिदी साधक दी मे वगे तनक जीवित इतर साधक वे साधक होयान ओन अभी मे मे अहानी मूल अंतरे मूल देखे अंतरे मूल मूल साधक विसधुम मे समीकरण एक विसधुम टी एक अनेक विसधुम टी देख वर्ग समीकरण वर्ग प्रकाशन पाड़ वर्ग समीकरण पाड़ा बिंदु वर्ग समीकरण वर्ग समीकरण मूल पियोलोट समीकरण x වර්ග ධන bx ධන c සමානයි බිංදු වර්ග සමීකරණේ මූල කියන්නේ ආල්ෆා බීටා නම් මූල එකතුව සහ මූල ගුණිතය මූල එකතුව කියන්නේ ඍණ b බෙදීම a නේ මූල ගුණිතය කියන්නේ c බෙදීම a නේ මෙන්න මේ කරුණ ඕන වෙනවා අපිට අද රක්ෂිත පාඩේ වෙන මේ ඕන වෙනවා මූල එකතුව සහ ගුණිතය දැන් මේ වර්ග සමීකරණේ මූල දෙක t එක t දෙක කියලා ගන්නවා මං ඉස්සෙල්ලම वर्ग पदे संगुणक जी बे धीम देखा सी नियत पदेन के उत्तर ऋण बी बे धीम ए ऋण b b කියන්නේ මැද පදේ සංගුණකය ඍණ v sin alpha මෙදීම සිම්බල්ලේ සිම්බල්ලේ කියන්නේ වර්ග පදේ සංගුණකය භාගය වරක් g මෙතන දෙකේ ඉලක්කම 9 ට යයිනේ හරියට හරිය
ऋणवरकृण धनवेयिने එතකොට මෙතනින් එන්නේ 2 වී සයින් අල්ෆා බෙදීම g ඔන්න t එක ධන t දෙක හැබැයි අපේ ප්‍රශ්නේ ඕකද නෑ නෑ අපේ ප්‍රශ්නේ t දෙක ඍණ d එක අපි මේ හැව එකතු කරා මට ওই විදියටම ඔයන්නේ බැරිද t එක වරක් t දෙක මූල ගුණිතය t එක වරක් t දෙක t එක වරක් t දෙක මම මේ සටහන සුද්ධම අකනෝ ती एक बार आप ती देख बालू अतनी पास से ती एक बार आप ती देख एक अन्य मूल गुणित है ती एक बार आप ती देख क्या है सी बिंदी में ए में सी क्या है नियत है एक अन्य के एच बिंदी में ए ए क्या है वर्ग पदेशांग मूल के बाकी बार आप जी देखिए लात मूल दिया इतना बोल दे देखा ही के एच बिंदी में जी ओह අපේ ප්‍රශ්නේ මේව නෙමෙයි. අපි මේ හැමෝම t එක ධන t දෙක t එක t දෙක. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේක. t දෙක ඍණ t එක. t දෙක ඍණ t එක. දැන් PO වල ගණන් හදද්දී ඔයගොල්ලෝ අර alpha ඍණ beta හොයන්න උනාට පස්සේ දෙයක් කරනෝ නේද? මම මේ වලුවත් හරිද? t දෙක ඍණ t එකේ වර්ගය කියන්නේ t එක ධන t දෙකේ වර්ගයෙන් 4 t එක t දෙක අඩු කරන්න ඕනේ කියලා. අලිගර වර්ග සමීකරණ වල තියෙන්නේ මේ t දෙක ඍණ t එක වර්ගය වර්ග ප්‍රසාරණය කරොත් t දෙක වර්ග ඍණ දෙකයි t එක t දෙක ධන t එක වර්ග ඔක බැලන්ස් වෙන්නේ t එක ධන t දෙකේ වර්ගය දැම්මොත් මැද වැඩිපුර ධන දෙකයි t එක t දෙකක් ලියවිලා හැබැයි එනවල ඍණ දෙකයි t එක t දෙක 4 t එක t දෙකක් අඩු වුණොත් තමයි දෙපැත්ත සමාන වෙන්නේ මතක ගන්නේ දැන් ඒක ඔප්පු කර කර ඉන්නේ නැහැ අපි දැන් ඉතින් මේක හොයන්න පුළුවන් t එක දන t දෙකක් දාන්නෝ t එක t දෙක ගුණිතයක් දාන්නෝ අර උත්තර දෙක ආදේශ කරන්න පුළුවන් මෙතෙන්ට බලමු මම ඊට පස්සේ උණු ගාන හදාගෙන යමු හරි නැත්තම් හදාගන්න බැරි වෙයි t දෙක ඍණ t එක වර්ගය t එක දන t දෙක ඒ කියන්නේ අර උත්තරේ 2d sin alpha බෙදීම g एक बार गए रीन खातरा टी एक टी देगा खातरा वाला टी एक टी देगा देखा ही के एच में नीमन जी एक आदेश था अदागे ने हमू मगर इससे लम्बे लड़ी पे ओसी के बीच आपको ताली टेट सिला स्वीहर टे समान है यूटी देना बागे टी बार गए इट बासे मेथनी पटांग करते ටී එක වර්ග සමීකරණ ගත්ත අන්න එක කොටු කරලා ඊට පස්සේ ටී එක දාලා ටී දෙකට ටී එක ටී දෙක ගුණිතයට උත්තර දෙකක් අරගෙන ඊට පස්සේ තමයි මෙන්න මේක ලියුවේ අර කොටු කරලා තියෙන අමතර දෙයක් වර්ග සමීකරණ සම්බන්ධ දැනුම දැන් දැන් ඉතින් t දෙක ඍණ t එකේ වර්ගය හොයලා වර්ගමූලය ගන්න තියෙන්නේ බල අවසාන උත්තරෙත් අපේ වර්ගමූලයක් තියෙනෝනේ දැන් මොන හොඳට බලන්න අපේ උත්තරේ sin alpha පද තියෙනවා කැපිටල් h නෑ කැපිටල් h නෑ කැපිටල් h ට ආදේශ කරගන්න උත්තරයක් අපි දන්නවා ගානේ උඩම කොටස ගාන පටන් ගන්න ඉඳන් බල උඩින් උස කැපිටල් h උත්තරයක් ගත්තනේ p වර්ග sin වර්ග alpha බෙදීම 2g කියලා මෙතන කැපිටල් h වෙනුවට b වර්ග sin වර්ග alpha බෙදීම 2g ආදේශ කර ගන්න පුළුවන් බලමුකෝ ඊට පස්සේ මේක වර්ග කරන්න වෙනවා 2g වර්ග 4යි 4යි b වර්ගය sin වර්ග alpha බෙදීම g වර්ග
मितन अतरोना दिक अटाई रीन अटाई के विदी में जी वर्ग ह ह किया ने गाने कुड़ कुड़ से उत्तर या बी वर्ग साइन वर्ग अल्फा विदी में दिखाई ची विदी में दिखाई ची गाने उड़ीगा उत्तरे දැන් මේක තා චුට්ටක් සුළු කරගත්තොත් මෙතන 2යි 8යි කැපිලා 4ක් වෙයි හරි මෙතන මේ මොකද්ද කරේ h ට h ට ආදේශ කරගත්ත කැපිටල් h හරි ඉතරේ කරේ මේ පද දෙකටම මේ පොදු පද නැද්ද 4 ඉලක්කම පොදුයි v වර්ගයක් පොදුයි sin වර්ගය ඇල්ෆෙක් පොදුයි g වර්ග g වර්ග මෙතන g n g වර්ග මෙතන g වර්ග මොන පොදු නික මං ගන්න වරහණෙන් එළියට අතරයි b වර්ග sin වර්ග ඇල්ෆා බෙදීම g වර්ගය. එතකොට වරහන තුල තියෙන්නේ මෙතන 1යි ඍණ k. ඔය විදිහට එනවනේ. මේ පැත්තේ t දෙක ඍණ t එකේ සම්පූර්ණ වර්ගය. t දෙක ඍණ t එකේ සම්පූර්ණ වර්ගය. දැන් උත්තරේ ළඟටම ඇවිල්ලා ඇත්තේ. वर्ग मूल वर्ग मूल हतरे मूल देखा मूल साइन वर्ग अल्फा मूल साइन अल्फा जी वर्ग मूल जी මේ පදයට කරන දෙයක් නේ වර්ගමූලයක් දාන්න නේද වර්ගමූල එක ඍණ k ඕකනේ උත්තරේ t දෙක ඍණ t එක සමාන 2 v sin alpha බෙදීම g වර්ගමූල එක ඍණ k ඔන්න අවසාන උත්තරේ ඉතින් හරි වැදගත් වර්ග සමීකරණ දැනුම තමයි ගන්න හදන්න ඕනේ බලලා ඉවර නෑ ගන්න තා පොඩි කොටසක් තියෙනවා පැහැදිලිව පිළිවෙලකට හදන්න අපි කරේ මූල එකතුවක් මූල ගුණිතයක් ඕන වුණා මූල අන්තරේක වගේ වැඩේ වැඩක් කරේ වර්ග සමීකරණ දැනුවා වර්ගමූලයක් ගත්තට පස්සේ කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරි පුළුවන් ඇයි ධනපූරණ ආවේ නැත්තේ කියලා මෙහෙමයි දැන් මෙතන ගන්න විශේෂයෙන් සඳහන් කරනවා t2 කියන්නේ d ලක්ෂණය ගත වන කාලේ අපේ සටහනේ හැටින්න c ලක්ෂය වගේ t1 කියන්නේ ඊට කලින් තියෙන ලක්ෂයට එන ගතවන කාලේ ඉතින් අපි දන්නෝ ඉස්සෙල්ල එන්නේ බීට නම් පස්සේ යන්නේ සීට නම් t2 කරන t එක කියන්නේ අනිවාර්යෙන් ධන උත්තරයක් වෙන්න බෑ ඒක නිසා අපි හිතලා වර්ගමූල ගන්නකොට ධන හෝරන නැතුව ධන අවස්ථාව විතරක් ගත්තා ඒකයි උනේ හරි ගානේ අවසාන කොටස ප්‍රක්ෂිප්තයේ තිරස් පරාසය කැපිටල් R නම් AB තිරස් දුර AB තිරස් දුර දැන් ගානේ කියන්නේ AB අකුරු අපේ ගානේ අපි සටහනේ අර මුලින් අරපු සටහනේ වගේ මැකුවා මම ගත්තේ B අකුරයි C අකුරයි බලමු දැන් මේ ගානෙන් අර තියරි පැත්තත් සම්පූර්ණයෙන් අහලා දිනන විවිධාකාර ප්‍රශ්න කැපිටල් H උත්තරයක් ගත්තා තිරස් පරාසය කැපිටල් R උත්තරයක් ගත්තා හරි
හරි දැන් මේ ටික හරියද කියලා හිතනවා ඊට පස්සේ මම කවුරු හොඳට බලන්න ප්‍රතිචිත්ත පාඩම ඇතුළේ විභාගේ මේ වී කොටසේ ඉන්න බැරි ගමකුත් නැහැ ඉතින් අර හැමදාම එකම විදියට පේපර් එකේ නැතුව පේපර් වෙනස් කරපු අවුරුදු තියෙනවා උදාහරණයක් ලෙස 2012 අවුරුද්දේ 2012 වෘතචලිත ගානක් නැහැ 2012 වී කොටසේ හරි අර මම දා පාස් පේපර් වල 2012 ගාන තිබුණේ නැහැ 2012 ගානක් නැහැ ඒක නැත් හරි 2012 වෘතචලිතනේ ආවේගේ පැත්තට බලගලා හරි තියෙනවා 2017 2018 අවුරුද්දේගේ බරදරු රාමසේගලි ගණන් බී කොටසේ නැහැ. ඒ වගේ හිටපු ගම වෙනස්කම් කරනවා. දැන් පහුගිය අවුරුදු දෙකේ නම් අර සාමාන්‍ය පුරුදු විදිහට පේපර් ආවේ. නමුත් ඉතින් මේ අවුරුදු වෙනසක් කරන්න බැරි ගමන් නැහැ. හරි. දැන් කවුරුත් හොඳට බලන්න. මම මේ ආයෙ අදින්නේ අර ගානේ මුලින්ම ඇදපු රූපෙමයි. ආරම්භක ප්‍රවේගයේ බී තිරසට ඇල්ෆා කෝණේ ගන්නතව වස්තු ප්‍රක්ෂේප කරා මේ හරියෙන් තමයි අර මම ගත්ත B ලක්ෂ්‍ය තිබ්බේ පොළවේ දැන් K තුසකින් තියෙන B ලක්ෂ්‍ය ගානේ කියන A ලක්ෂ්‍ය වගේ මේ හරියෙන් තමයි අර මම ගත්ත C ලක්ෂ්‍ය තිබ්බේ පොළවේ දැන් K තුසකින් ඒක හරිය සම්පූර්ණ තිරස්පරාසය R කියලා ගානේ කියනවා R R මම හිතන්නා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන තිරස්පරාසය මෙන්න මේ තිරස්පරාසය R එක කියලා හිතන්න. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන තිරස්පරාසය R2 කියලා හිතන්න. R2. ආරම්භක ලක්ෂ්‍යය අර මුදුන් ලක්ෂ්‍යය මම ගත්ත A අකුරක්. දැන් මම මෙතෙන්ට ගන්නම්කො D අකුරක්. හැමතිස්සෙම චලිත සමීකරණයක් දාලා කොහේ ඉඳන් කොහාටද කියලා කියන්න ඕන. ඒක නිසා අකුරු දාගත්තේ. මම ඉස්සෙල්ලම කැපිටල් R උත්තරයක් ගන්න බලන්න. R කියන්නේ ප්‍රතිචිත්ත තිරස්පරාසය. ලක්ෂිතයක තිරස්පරාසයේ උත්තර ගන්න ඕගොල්ලෝ දන්න ෆිසික්ස් තනමේ පවා දන්න පුළුවන්. ෆිසික්ස් වලත් ඔය ගණන් කරනෝනේ. සාමාන්‍ය ප්‍රක්ෂිප්ත පාඩමේ 90%ක්ම ගණන් වල උන සමීකරණ. S = U / T / A වර්ග සමීකරණේ 90%ක්ම ගණන් වල මේක තමයි ඕන වෙන්නේ. හරි, හැමදේම ප්‍රක්ෂිප්ත ගණනක් හදාන බලද්දී ඉස්සෙල්ලා මතක් කරගන්න මේ සූත්‍රය. මේක තමයි ගොඩක් තැන් වල ඕන සූත්‍රය. මම ඉස්සෙල්ලම O / D දක්වා චලිතයට සිරසු ඉහළට සමීකරණයක් දානවා මේ සමීකරණය කාලය හොයන්න බලන්න ඕසිට d දක්වා චලිතයට සිරසු ඉහළට දානවා s = ut / at වර්ගය සිරසු ඉහළට s = ut / at වර්ග දැම්මොත් ආරම්භයේ සහ ආයි පොළොවට වැටෙන අවස්ථාව අතර o ලක්ෂයේ සහ d ලක්ෂය එකම තිරස් මට්ටමේ තියෙන්නේ සිරස් විස්ථාපනයක් නැහැ සිරස් විස්ථාපනයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගය සිරස් සංරචකය v sin alpha අර කාලය දන්නේ නැහැ මම හිතන්නේ කැපිටල් T කියලා ධන භාගයේ වරන් ත්වරණය ඍණ g කාලයේ වර්ගය කැපිටල් T වර්ගය මේක මේ පැත්තට ගේන්නම් T හොයන්න මේ try කරන්නේ භාගයයි g T වර්ග සමානයි v sin alpha වරක් T එක T අකුරක් දෙපැත්තේ කැපුණා T තනි කරා දෙගිලක මහරහට ගුණවේ දෙකයි b sin alpha g අකුර හරහට බෙදුවා බෙදීම g මේ කාලය හැබැයි මට ඕන r තිරස්පරාසය තිරස්ව සමීකරණයක් දාන්න පුළුවන් ඊට පස්සේ i තිරස්ව සමානයි u / t / a වර්ග තිරස්පරාසය r තිරස් විස්ථාපනයේ r මයි පොසිටිව් d දක්වාම දාන්නේ ආරම්භක ප්‍රවේගය තිරස් සංරචකය v cos alpha වරක් කාලය කියන්නේ මේ උත්තරේ 2 v sin alpha බෙදීම g ධන භාගයේ වරක් තිරස්ව තියෙන ත්වරණය තිරස් ත්වරණයක් නැහැනේ ත්වරණය තියෙන සිරස්වනේ අපි ඔක කෙටිනුම් මතක තියාගෙන ඉන්නවනේ තිරස්වේ සමග තිරස්ව සමීකරණයක් දාද්දී ගුරුත්වයට දෙන වස්තුවක චලිතයට තිරස් ත්වරණයක් නැහැ ඒක නිසා භාගයේ d වර්ග ගුණිත එන්නේ නැහැ R සමාන වෙන්නේ v වරක් b b වර්ගය 2 sin alpha cos alpha බෙදීම g ට දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති ඇයි මම මේ R අකුරක් කියුවේ කියලා මෙහෙමනේ R අකුරක් හොයන්නේ කියලා ගානේ නැහැ නමුත් අවසාන උත්තරේ කැපිටල් R තියෙනවා කැපිටල් R සම්පූර්ණ තිරස්පරාසය අන්තිම උත්තරේ
අපි මොකද්ද මේ හොයන්නේ ගාණේ කියන්නේ මොකක් හොයන්නේ කියලාද මෙන්න මේ බී ලක්ෂය සහ සී ලක්ෂය අතර තිරස්පරතරය හොයන්නේ කියලා කියන්නේ මෙන්න මේ තිරස්පරතරය මේක මොකද්ද කියලා අහන්නේ මම ගත්ත සංකේත වලට අනුව නම් මෙතන ඉඳන් මෙතෙන්ට R2 මෙතන ඉඳන් මෙතෙන්ට R1 මම හොයන්න ඕන R2 ඍණ R1 ට උත්තරයක් හොයන්න ඕන ඒ උත්තරය තුලේ R තියෙන්නත් ඕන අන්න R කියන්නේ අන්න අර ඒකයි මේ හොයාගත්තේ හරි ওই ඩික පැහැදිලිව හදන්නකො ආයි සටහන ගහගත්තත් කවන්නේ කලින් සටහන අපේ හැදිලිව ආයි සටහන ගහලා අවශ්‍ය කරන දාත ටික විතරක් මාක් කරගන්න කලින් දාත්ත මම මාක් කරේ නැහැ ඒක කලින් ටිකම තමයි තියෙන්නේ මේ R R1 R2 ඒ තුන පැහැදිලිව මාක් කරගන්න මෙතන ඉඳන් මෙතෙන්ට R1 මෙතන ඉඳන් මෙතෙන්ට R2 R කියන්නේ සම්පූර්ණ තිරස්පරාසය එතකොට මේ පරතරේ R2 ඍණ R1 අර කොනේ උත්තරේ මකන්න නැතුව මම තියාගන්න හේතුව දෙක පස්සේ ඕන වෙනවා අර උත්තරේ මකන්න නැතුව තියාගන්න එකයි බලමු ඒගොල්ලෝ තනියම ගානහම ට්‍රයි කරනවා නම් දැන් මම මේ හදපු ටික කරලා ඉවර නම් අන්තිම උත්තරේට මෙන්න මේ ඕනේ නෝ ඒකයි මම මේක මකන්න නැතුව තියාගෙන ඉන්නේ කැපිටල් R උත්තරයක් ගත්තේ ප්‍රක්ෂිප්ත තිරස්පරාසය කැපිටල් R මගේ අවසාන උත්තරයක් මට ඕන R2 ඍණ R1. R2 ඍණ R1 හොයන්න බැරි වේක පාරට. R2 සහ R1 වෙන වෙනම හරි හොයන්න ඕන. වෙන වෙනම හරි හොයලා අඩු කරා නම් වැඩේ හරි. මේ R1 කියන එක මෙහෙම කිව්වොත් හරිද? R1 කියන්නේ O සිට B දක්වා චලිතයේ O සිට B දක්වා චලිතයේ තිරස් විස්ථාපනය. R2 කියලා කියන්නේ O සිට C දක්වා චලිතයේ තිරස් විස්ථාපනය. R1 කියන්නේ O සිට B දක්වා චලිතයේ තිරස් විස්ථාපනය. R2 කියන්නේ O සිට C දක්වා චලිතයේ තිරස් විස්ථාපනය. හරි මම කිව්වා O සිට B දක්වා චලිතය. එහෙනම් සමීකරණයක් දාන O සිට B දක්වා. ඔහාරද තිරස් වෙයි ගන්න ඕනේ. එතකොට තිරස් විස්ථාපනය ලැබෙන්නේ. බලමු. ඊට පස්සේ ඉස්සෙල්ලම O සිට B දක්වා චලිතයට ඔසිට B දක්වා චලිතයට මම දාන තිරස්ව S = UT / AT වර්ග අංග එකටම ඔයගොල්ලෝ මතක තියාගන්න S = VT කියලා සමීකරණයක් නැහැ හරි කිසිම තැනක S = VT කියලා ලියවෙන්න බෑ මේ පාඩම කරද්දී විශේෂයෙන් ලියන්න එපා අපි මේ වගේ සමීකරණ දැම්ම අර සාපේක්ෂන්ති වගේ පාඩම් කරනකොට නමුත් මේ S = VT කියලා සමීකරණයක් නැහැ ඒක ලැබෙන්නේ මේ භාගයේ ටී වර්ග බිඳුවක් වෙලානේ S = UD කියන එකනේ මේ S = VT කියලා අපි හදාගෙන තියෙන්නේ. එහෙම සමීකරණ නෑ. ඕකම අනිවාර්යෙන් දාන්න ඕන. O සිට B දක්වා තිරස් විස්ථාපනය R1. ආරම්භක ප්‍රවේගය තිරස් සංරච්චකය V cos α. කාලය O සිට B දක්වා කාලය T1. ගාන තිබ්බ සංකේතය T1. O වල ඉඳන් B ට එන්න ගතවන කාලය T1. භාගයේ AT වර්ග ගුණිත බිඳුවයි තිරස් ත්වරණයක් නැහැ සිම්පල්ලේ බිඳුවක් නිසා මම ඔබට දානවා එක කියලා. ওই විදියටම O සිට C දක්වා චලිතයට ඒ දාන තිරස්ව S = UT / භාගයේ AT වර්ග S = UT / භාගයේ AT වර්ග. ඉතින් O සිට C දක්වා තිරස් විස්ථාපනය O සිට C දක්වා තිරස් විස්ථාපනය R දෙකනේ ආරම්භක ප්‍රවේගය තිරස් සංරචකය V cos α කාලය
ඕසිට සී දක්ව කාලය ඕසිට සී දක්ව කාලය කියන්නේ ටී දෙක දෙවන සමීකරණය දැන් අපි මේ මොකද්ද හොයන්නේ අපි හොයන්නේ r2 ඍණ r1 එහෙනම් දෙකෙන් එක අඩු කර ගන්න ඕන දෙකෙන් එක අඩු කරන්න ඕන එහෙනම් ඊට පස්සේ දෙකෙන් එක අඩු කරන්න ඕන දෙකරි මේක දෙකෙන් එක අඩු කරොත් වම් පැති වෙනම අඩු වෙනවා දකුණු පැති වෙනම වම් පැත්ත r දෙකරි r එක අන්න අපිට අවශ්‍ය කරන උත්තරේ දකුණු පැති v cos α වරක් t දෙක ඍණ v cos α වරක් t එක දකුණු පැත්තේ පොදු පද v cos α එක පොදුයි ගත වරහන්කින් එළියට වරහන් ඊ දෙක ඍණ t එක දැන් මොකද්ද කරන්නේ මම අර මහා නැතු උත්තරයක් කියාගත්තනේ t දෙක ඍණ t එක කියන්නේ මොකද්ද අපි හෙව්වනේ කලින් t දෙක ඍණ t එක ඍණ t එක කියන්නේ 2ab sin α බෙදීම g වර්ගමූල එක ඍණ k හරි v cos α වරක් t දෙක ඍණ t එක 2ab sin α බෙදීම g වර්ගමූල කරගෙන කි. කොහොම එකක් එන්නේ. හැබැයි අපේ උත්තරේ ඕක නෙමෙයි. අපේ උත්තරේ කැපිටල් R අපුරක් තියෙනවා. දැන් මම R හොයනකොට කිව්වා R උත්තරයක් ගන්න ඕන. ඇයි? R කියන්නේ මොකක්ද කියලා හොයාගන්න බැහැ. දැන් මේ උත්තරේ V වරක් V, V වර්ගය 2 sin α cos α බෙදීම g. ඒ R නේ උත්තරේ නේද? මේ තියෙන්නේ වර්ගමූල ඉස්සරින් ඉඳලා මේ ඔක්කොම ටික කැපිටල් R නේ මේ තියෙන්නේ. අපි ඒක කලින් පෙන්නලා ඉවරයිනේ. v වර්ගයයි දෙකේ ඉලක්කමයි sin α cos α ගුණිතයයි බෙදීම g තුයි. මේ තියෙන්නේ R නේ. එහෙනම් මේ ඔක්කොම R අවසාන උත්තරේ R වරක් වර්ගමූල කරගෙන ගියේ. ඕකනේ ඔය බව පෙන්වන්න තියෙන උත්තරේ. කැපිටල් R වරක් වර්ගමූල කරගෙන ගියේ. ඕකනේ අවසාන උත්තරේ. ඔබ තමයි B සහ C අතර තිරස්පරතරය. මේ ගාන විභාගයට ආවොත් මේක ලකුණු 75ක් විතර ගානක් නේ ලොකු ගානක් නේ හරි ඒ සාමාන්‍ය මෑත කාලෙම රක්ෂිත පාඩමෙන් මම මෙච්චර දිග ගණන් අහලා නම් අහන්න පුළුවන් මේ ගානේ හිම මොකක් අමාරු තැනක් නැහැ හැදුවට පස්සේ ඕන කෙනෙක් තේරුම් ගන්න පුළුවන් අපි හැමදෙස්සම හිතන්න ඕන ගානක් හදලා වුණාට පස්සේ අපි හදපු ගාන ඉතල අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඔය ලියද්දී වුණා සමීකරණය පිළිවෙලකට ලස්සන ලියන්න පුරුදු වෙන්න ගොඩක් කරේ තියෙන අවුල ගාන හැදුවට පස්සේ Tamanට බලා ගන්න පුළුවන් කියලා බලන්න ඉස්සෙල්ලා කමන්ට බලන්න බැරි නම් ඔක විභාග ලියුවොත් අපි විභාග පේපරේ බලන මිනිහා කොහොමවත් බලන්න පළවෙනි ගාන ඉච්චරයි අංක 2 දෙවෙනි ගානට